අය වන අපේ YouTube channel වල හැමෝටම සිතුම් ටෙක් YouTube channel එක තමයි ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ. ඕකේ ආරුණේ ඔයාලා මේ දවස් ටිකේම ගොඩක් අයට අහන්න ලැබුණු නිවුස් එක තමයි Windows 11 ගැන. ඉතින් මම මේ වෙනකම්ම Windows 11 ගැන කතා කරේ නැහැ අපේ YouTube channel එක හරහා. නමුත් දැන් කතා කරන්න යන්නේ මේක පිළිබඳව හැමදේම ඔයත් එක්ක. මේකේ විශේෂත්වය මොකද්ද? ඇයි අපි Windows 11 දාගත යුතු සහ Windows 10 ඇත් එක්ක ගත්තාම මොනවාද මේකේ අලුත් වෙලා තියෙන්නේ මේ හැමදේම ගැන මේ වීඩියෝ එකේ අපි කතා කරනවා. ඉතින් විශේෂයෙන්ම කියන්නේ Windows 11 ගැන කලින් අරගෙන ආවේ නැත්තේ ගොඩක් අය මේ developer version එක මේ විදිහට දාගෙන ඉන්නවා Windows 11 එක සහ ඒ වගේම එයාලා ගොඩක් අයට ගොඩක් bugs වගේ දේවල් ඒ කියන්නේ ඒ දේවල් වලට මුණ දෙන්න වෙලා තියෙනවා. අතන මේ developer version එක කියලා කියන්නේ මේක developersලාට භාවිත කරන්න තියෙන version එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Windows 10 එක පාවිච්චි කරපු කෙනෙක් හරියටම Windows 11 එකේ මේ developer version එක පාවිච්චි කරනවා කියලා කියන්නේ ඇත්තටම මේක පොඩි risk එකක් තියෙනවා. මොකද bugs වගේ දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. මේක officially launch කරපු ගමන් නෙමෙයි. නමුත් මේ 24 වෙනිදා officially announce කරා මේක Windows 11 කියලා. නමුත් තවමත් Windows 11 අපිට භාවිත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද Windows 11 ඔයාලට ලබා ගන්න හැමෙන්නේ officially මේ අවුරුද්දේ අවසාන වෙද්දී. ඒකට තමයි Microsoft ආයතනය විසින් අප්ඩේට් එකක් විදිහට EY නොමිලේ භාවිත කරන්න අවස්ථාව ලැබෙයි මේ පාර. ඉතින් ඒක නිසා සම්පූර්ණයෙන්ම Windows 11 ගැන කතා කරන්න කලින් Windows 11 වා දාගන්න හිතාගෙන ඉන්නවා නම් පොඩක් ඉන්න officially version එක හරියටම ගන්න. මොකද developer version එක ගන්න යන්න එපා. මොකද ඒක ගොඩක් වෙලාවට bugs වගේ දේවල් තියෙන අවස්ථාව තියෙනවා. ඕකේ අනේ එහෙනම් මේ මොකද්ද මේ Windows 11 එකේ තියෙන විශේෂත්වය? ඇයි අපි මේක ගන්න ඕනේ? මොකද්ද මෙච්චර මේ ගන්න මේකේ තියෙන Windows 10 එකයි 11 එකයි අතර ගත්තාන් පස්සේ මොනවද අප්ඩේට් වෙලා තියෙන්නේ? අලුත් දේවල් මොනවද කියලා තමයි මේ කතා කරන්න යන්නේ. ඉතින් පළවෙනි එක ඔයාලා ගොඩක් අය දකින්න ඇති Android apps run කරන්න පුළුවන් කියලා මේ official launch එකේදී සඳහන් කරලා තිබෙයි. ඉතින් මෙතන Android apps run කරන්න පුළුවන් කියලා කියන්නේ Amazon App Store එක හරහා ඔයාලට Android applications download කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ගොඩක් ලංකාවේ viral වෙලා තියෙන applications තමයි TikTok වගේ applications. ඉතින් මෙන්න මේවා භාවිත කරන්නත් අවස්ථාව තියෙනවා Windows 11 එක හරහා මේ දේවලුත් අපිට භාවිත කරන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව අපිට Microsoft Store එකේදී Adobe Creative Cloud, Disney Plus, TikTok, Zoom, Microsoft Teams, Visual Studio, Notepad, Paint වගේ ඇප්ලිකේෂන් උත් Microsoft Store එකෙන්ම ගන්න අවස්ථාව තියෙනවා කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. දෙවනි එක ගේමර්ස්ලාට ගේම්ස් ප්ලේ කරන අයට ගොඩාම වැදගත් වෙන දෙයක්. ඉතින් මේක විශේෂයෙන් කියන්නේ ගේම්ස් ප්ලේ කරන අයට DirectX 12 Ultimate සහය දක්වනවා කියලා Windows 11 එක සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක හරහා ඔයාට Auto HDR වලට සහය දක්වනවා. ඒ කියන්නේ ඔයාට ගොඩක්ම visual experience එකක් ගොඩක් හොඳ visual experience එකක් ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම Auto HDR වලට මෙයාලගේ සහය දක්වනවා. ඒ වගේම fast load time එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා game එකක් ඕපන් කරද්දී ඒක රන් වෙද්දී අපි දන්නවා හැම දෙයක්ම වගේ ලෝඩ් වෙනවා. මේ ලෝඩ් වෙන එක ගොඩක් ඉක්මනින් ලෝඩ් වෙලා ඔයාලට ගේම් එක ගොඩක් ස්මූත් ප්ලේ කරන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ කලර්ස් බලා ගන්නත් අවස්ථාව තියෙනවා. ඊළඟ එක මල්ටි ටාස්කින් කියන එක. ඉතින් ගොඩක් අය Windows 11 එකේ ඔෆිෂියලි ලොන්ච් ඉවෙන්ට් එක බැලුවා නම් සහ ඒකේ ගොඩක් වීඩියෝස් තිබ්බා YouTube එකේ. මෙතනදී මේ මල්ටි ටාස්කින් ගැන ගොඩක් වෙලාවට දාගන්න අවස්ථාව තිබ්බා. ඉතින් මෙතන විශේෂත්වය අපිට පුළුවන් මේක කස්ටමයිස් කරන්න. මෙතනදී අපිට මල්ටි ටාස්කින් එක යටතේ අපිට ස්නැප් ලේඅවුට්, ස්නැප් ගෲප්ස් වගේ දේවල් බලා ගන්න අවස්ථාව තියෙනවා. සහ මේක කස්ටමයිස් කරන්න අපිට අවශ්‍ය විදිහට මල්ටි ටාස්ක් කරද්දී අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරන්න අවස්ථාව ලැබෙන. ඉතින් මේකත් ගොඩක්ම හොඳ දෙයක් සහ ගොඩක් හොඳ ලුක් එකක් තියෙනවා. සහ අපිට තවත් වැඩක් කරන්න අතරතුරදී තවත් වැඩ ගොඩක් කරන්න අවස්ථාව මේ හරහා ලැබෙනවා. ඊළඟ එක widgets. widgets කියලා කිව්වම අපි සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එක iPhones ලාගේ widgets බලාගෙන හම්බුනේ නැහැ මෑතක් වෙනකන්. නමුත් අලුත් අප්ඩේට් එක හරහා widgets කියන දේවල් නැවත එකතු කරා. ඉතින් Android phones වල තමයි ගොඩක් වෙලාවට widgets බලාගෙන හම්බුනේ ගොඩක් කාලෙක ඉඳන්. නමුත් මෙන්න මේ වෙද්දී widgets නැවත වතාවක් Windows 11 එකට සහාය දක්වනවා කියලා සඳහන්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට පුළුවන් widgets customize කරන්න. ඒ වගේම customization එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඔයාට අවශ්‍ය widgets එකක් එකතු කරන්න සහ ඒක ඉවත් කරන්න සහ full screen widgets බලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් සාමාන්‍ය වගේ ස්මාර්ට්ෆෝන් එක මේ වෙද්දී Windows එකේ Windows 11 වල භාවිත කරන්න ලොකු අවස්ථාවක්. ඒකේ තියෙන features ගොඩක් භාවිත කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා මේ වෙද්දී බලා ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද Windows 11 එකේ widgets පහසුකම ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම ඔයාලට මේක හරහා news, weather, calendar, to do list එක, recent
ෆොටෝස් වගේ දේවල් බලා ගන්නත් අවස්ථාව තියෙනවා. අවසාන වශයෙන් ගත්තාම Windows 11 එකට ගොඩක්ම අය කැමති වෙන්න හේතුව සහ මේ විදි developer version එක පවා තමන්ගේ desktop එකට එහෙම නැත්නම් laptop එකට දාගන්න හේතු වෙන ගොඩක්ම ප්‍රධානතම හේතුව වෙන්නේ මේකේ තියෙන refresh look එක. ඉතින් මේ refreshing look එක ගැන කතා කරද්දී ගොඩක්ම decent look එකක් තියෙන වගේම පොඩි glass feel එකක් බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ හරහා start menu එක අපි දැක්කා මේකේදී scent එකට අවිල්ලා තිනවා. ඒ වගේම අපේ මෙතන corners වගේ rounded ලා තිනවා file explorer එකේ වගේ. ඒ වගේම search button එක හරහා search button එකක් අපිට විශේෂයෙන්ම ලබා දීලා තිනවා. favorite apps වලට preloaded functions වගේ දේවල් ලබා ගන්න අවස්ථාව තියෙනවා ඒක හරහා. ඒ වගේම ලස්සන wallpaper සහ හොඳ theme එකක් එක මේක බලා ගන්න අවස්ථාවක් තියෙනවා. මේ refreshing look එක කියන එක Windows 11 එකක් දාගන්න Windows 11 එකට update වෙන ගොඩක් අය බලපාන එක සාධකයක්. මොකද ගොඩක්ම ලස්සන theme එකක් ඒ වගේම ගොඩක් refreshing look එකක් මේ Windows 11 එකේදී අපිට දා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ කතා කරේ Windows 11 එක ගැන. Windows 11 එක කොහොමද දාගන්නවද කොහොමද දාගන්නේ කියන එක ඉදිරියට කතා කරන්නම් මම. ඉතින් Windows 11 එක ගැන කතා කරද්දී විශේෂම කියන්නේ මේ ෆීචර්ස් වලට ඔයා ගොඩක් කැමති ඇති. නමුත් මේකට ස්විච් වෙන්න කලින් පොඩ්ඩක් මතක තියාගන්න developer version එක දාගන්නට වඩා ඔයා Windows 11 එකේ officially launch එකත් එක්ක official version එක දාගන්න නම් ඒකට update කරනවා නම් ගොඩක් හොඳයි. මොකද හේතුව bugs වගේ දේවල් නැතුව ඔයාට සම්පූර්ණයෙන්ම Windows 10 ඔයා පාවිච්චි කරනවා ඇති මේ වෙද්දී. ඒ Windows 10 වගේම ගොඩක් smooth ඊට වඩා smooth භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. developer version එක නැතුව official version එක මේ bugs හැම එකම fix කරන් පස්සේ Microsoft ආයතනය විසින්ම දෙන එයාලගේම update එක ලබා ගත්තා නම් මම හිතනවා ගොඩක්ම හොඳයි කියලා. ඉතින් අද කතා කරේ Windows 11 ගැන. ඉතින් මේ දින Windows 11 එකේ හැමදේම මොකද්ද විශේෂත්වය මේකේ ගොඩක්ම කතා වෙන විශේෂත්වය සහ ඔයා දැනගත යුතුම කාරණා කිහිපයක් පිළිබඳ. ඉතින් මේ වගේ videos අපේ YouTube channel එකේ ඕන තරම් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ YouTube channel එකට ඇවිල්ලා subscribe කරලා notification එක on කරලා මේ videos උත් බලන්න. ඒ වගේම අපේ video එකක් දාපු ගාම ඔයාලට notification එක එනකන් අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් video එක like කරලා නොදන්නා යාළුවන්ට දැනගන්න video එක share කරන්න. අපි ඊළඟ video එක හැමෝටම ජය වේවා.